ගම්පහද ශ්‍රේක්කාන්තා නියෝජිත සමුළුව අක්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ රට හදන අපේකට මාලිමාවට යන තේමාවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන කිසිවෙකුට ඉදිරියේදී වරප්‍රසාද හිමි නොවන බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළේ. අපේ රට තුල කවුරුවත් අත ඇරලා යන්න පුළුවන් ගමනක් නැහැ කියන තැන ඉඳගෙන තමයි අපි මැදිහත් වෙන්නේ. සියලු දෙනාම පිළිගන්න ගරු කරන සමාජයක්, සියලු දෙනාටම සාධාරණීය ඉෂ්ට වෙන සමාජයක් තිබිය යුතුයි කියලා. ඒ නිසා තමයි කාන්තා ව්‍යාපාර තුල සමාජ සාධාරණත්වයත් සමානාත්මතාවයත් අතිශයින්ම වැදගත් වෙන්නේ. මොකද ඒගොල්ලෝ දැන් දන්නවා අර පරණ දේශපාලන සංස්කෘතිය තවදුරටත් අදාළ නැහැ. ඔවුන් දේශපාලනය කරේ අතිශයින්ම පෞද්ගලික හේතුවලට නම් ඒක තවදුරටත් කරන්න බැහැ කියන එක ඔවුන් තේරුම් අරගෙන කට්ටියක් අයින් වෙලා තනි තනිව අතිශයින්ම පුද්ගලික පටු න්‍යායපත්‍රයක් වෙනුවෙන් නෙවෙයි රට දුවන්නේ, ජාතික සැලැස්මක් අනුව, ජාතික ප්‍රතිපත්ති අනුව සහයෝගයෙන් සාමූහිකත්වයෙන්. ඉතින් ඕක දරා ගන්න බැරි අයට අරහෙ මෙහෙන් කියන කතාවලට අපි උත්තර දෙන්න කාලේ නාස්ති කරන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ වැඩ, ඒගොල්ලෝ විපක්ෂය හදන්නනේ දඟලන්නේ. හැබැයි මේක හොඳ ආරම්භයක්. අපි මෙතන කරන්නේ ඔලුගෙඩි මාරුවක් විතරක් නෙවෙයිනේ, අපි ගුණාත්මක වෙනසක් වෙනුවෙන් වැඩ කරන්නේ. ඒ නිසා අපි ඒක ක්‍රමානුකූලව හදාගෙන යනවා.